ගිනිති බයොච්චර ආදරේ නම් කොච්චර මුදල් නාස්ති වුණාද මේ ගිනිති කියලා කියලා ඔබතුමාලට චෝදනාවක් තියෙනවා. තමන්ගෙම තිබුණු මොන හරි සම්පත් අරගෙන යන්න බැරනම් විනාශ කළා යන්නේ. එතෙන්ට ලයිට් වෙන මාර්ගයක් තියෙනවා නම් ට්‍රාන්ස්ෆෝමරේ කඩනවා. ලයිට් යන එක නවත්තන්න. එක්ක විදුලි රැහෙන් බිඳිනවා. එක්ක ලයිට් කණුව කඩලා දානවා. ඒ කඩලා දාන මොහොතේ තමයි අතෙන් ප්‍රහාරය එල්ල කරන්නේ. එතෙන්ට ලයිට් නැතිව යාමත් සමග යුද උපක්‍රමය. ට්‍රාන්ස්ෆෝමරේ කඩනවා. ලයිට් යන එක නවත්තන්න. එක්ක විදුලි රැහෙන් බිඳිනවා. එක්ක ලයිට් කණුව කඩලා දානවා. ඒ කඩලා දාන මොහොතේ තමයි අතෙන් ප්‍රහාරය එල්ල කරන්නේ. එතෙන්ට ලයිට් නැතිව යාමත් සමග යුද උපක්‍රමයක් ඒක. එතකොට ලයිට් කණුව කඩනවා. ආ එතකොට ට්‍රාන්ස්ෆෝමර් එක කඩනවා. මාර්ගයට තියෙන තමයි පාලම් බෝකු කඩනවා. කොට දානවා. ගස් කපලා පෙරලනවා. සිද්ධ වෙනවා ගොඩක්. සිද්ධ කළා. උනා නෙමෙයි. හරි කියලා. මං ඒ සරණ සම්බන්ධ වුණා. මං පොඩි නෑ. දැම්මට 57යි. හරි මං ඒ සරණ සම්බන්ධ වුණා. සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට මන්ද මාර අභිමාණයෙන් ඉන්නේ. අරව කැඩුවද කියලා ඇහුවොත් මං කියන්නේ ඔව් කියලා. ජාත්‍යන්තරයේ දෙමළ ඩයස්පෝරාවත් සමහර අය එහෙම කරනවා. මේ හමුදාව මෙන්න ඉස්කෝලේකට ගැහුවා කියලා බෝඩ් එක පෙන්නනවා. දේශප්‍රේමී සටනක් කරනකොට ඒකට විරුද්ධ ඔත්තු දෙන එකව මැරුවා තමයි. 80ද 80ට 89 වෙච්ච මේ සටනක් තමයි එදත් රාජ්‍ය දේපල විනාශ කරා. විනාශ කරනවා තමයි සටනදී. එදත් රාජ්‍ය දේපල විනාශ කරා. ඒ සටනේ දනගාමු පාලකය වෙනුවෙන් ඔත්තු සමේන ග්‍රාම සේවකලා වෙනවා නම් උන්ට වැඩේ දෙනවා තමයි. ඒක වළක්වන්න බෑ. ඒක එහෙම තමයි. එදත් එහෙමයි අදත් එහෙමයි. ට්‍රාන්ස්ෆෝමර් කැඩුවද? කැඩුවා තමයි. අයිඩෙන්ටි කાર્ඩ් ඔව් එකතු කරා තමයි. ඒකට විරුද්ධ ඔත්තු දෙන එකව මැරුවා තමයි. දේශප්‍රේමී සටනක් කරනකොට ඒකට විරුද්ධ ඔත්තු දෙන එකව මැරුවා තමයි. මේ අරගලය විවිධ කණ්ඩායම් ඉන්නා වගේම මේ අරගලය තුල මේ අරගල ආරම්භ කරපු ජාතික ජන බලවේගය අපි ඉන්නවා. ඒ නිසා මේ අරගල මේකනික අර තරුණයන්ගේ අරගලයක් කොට සලකලා සාමාන්‍ය සිවිල් සමාජ අරගලයක් කොට සලකලා අඳු හිතන් ඉන්නවා නම් මේක ඒක වැරදි. අපි ඒකට අනිවාර්යෙන් ලැජ්ජා. රජයේ දේපල විනාශකෙ. ඔය කියන කතාව ඇත්ත. යුද උපක්‍රමයක්. එතකොට ලයිට් කණුව කඩනවා. ආ එතකොට ට්‍රාන්ස්ෆෝමර් එක කඩනවා. මාර්ගයට තියෙන තමයි පාලම් බෝකු කඩනවා. පොට දානවා. ගස් කපලා පෙරලනවා. හරි මං ඒ සරණ සම්බන්ධ වුණා. අරව කැඩුවද කියලා ඇහුවොත් මං කියන්නේ ඔව් කියලා.